අපි ඇත්තටම ඉන්නේ 8.1 බිලියන් ලෝකවල මන්නම් ඒ කියන්නේ පොරොන්දම් විශ්ව බලනවා කියන එක මට නම් මගේ රිසර්ච් එක ඇතුලේ සයන්ටිෆිකලි මට ප්‍රූවන් නැහැ ඇස්ට්‍රොලොජිකල් චාට් එකකින් බලන්න පුළුවන් ඒ කෙනාට සාපේක්ෂව එයාගේ එනර්ජි ලෙවල්ස් කොහොමද තියෙන්නේ කියලා ආයි 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 මොකද්ද බලන්න පොඩි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆි පොතක් සෙට් කරනවා පර්ල් කියලා මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවා මචං ඩොක්ටර් වාසිරි කියලා පොඩ සීන් එකේ ඉන්නවා මේ එයා මට පොත gift එකක් විදිහට දුන්නා අද මාතෘකාවත් ඒකෙන්ම සෙට් වුණා නයිස් ෂොට්ස් ටිකක් තියෙනවා නේ මේ මම මේ බැලුවේ මේක සත්තු බර ගන්නක් ඉන්නවා මචං මේක අරන් ගිහලා බලන්න ඕන මේ මට බලද්දි පේන්නේ මචං එක එක සෙන්සර් ගොඩක් තියෙන එක එක ජීවීන් සෑහෙන පිරිසක් මේ එයා නිකන් අපිට වඩා සෑහෙන සාපේක්ෂ වෙනස් විදියකට වෙන්නේ නැති මේගොල්ලොන්ට මේ පේන්නේ නේ ලෝකේ පේන්නේ ඔව් එහෙමත් තියෙනවා අපි පොඩ්ඩක් මේ සරලව බැලුවොත් එහෙම අපි මේ ළඟපාත ඉන්න සත්තුත් එක්ක බල්ලා පූසා වගේ අපි ගොඩක් දන්න කතාවක් මේක මේ බල්ලන්ට පේන විදිය පොඩ්ඩක් වෙනස් අපිට වඩා. ඒගොල්ලොන්ට පේන්නේ කලර්ස් පොඩ්ඩක් අඩුවෙන් අපිට වඩා. ඒ කියන්නේ අපේ ඔය මිනිසුන්ගේ කලර් බ්ලයින්ඩ් වෙච්ච කට්ටිය ඉන්නේ. ඔව්. ඒ කියන්නේ මොකක්ද ඒක ඒක කලර් එකක් පේන්නේ. අඩුවෙන් වගේ කියන්නේ අපි බලමුකෝ රෙඩ් කලර් එක පේන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. රෙඩ් වෙනකොට ඒක පේන්නේ පොඩ්ඩක් වෙන කලර් එකක් වගේ. බල්ලන්ටත් එහෙමයි. ඒ කියන්නේ අපේ කලර් බ්ලයින්ඩ් කෙනෙක්ට වගේ තමයි බල්ලන්ට පේන්නේ. ඒ කියන්නේ shape එක 2 tone වගේ. 2 tone වගේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය හොඳට පේන මිනිස්සෙට පික්චර් එකක් දිහා බලලා ග්‍රැබ් කරන්න පුළුවන් data ටිකට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි ඒගොල්ලන්ට මේ දැකලා ග්‍රැබ් කරන්න පුළුවන් data. හරි 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 හරි. හැබැයි මේ ඒගොල්ලන්ට පොඩි වාසියක් තියෙනවා අපිට තියෙන්නේ sensors 5යි. ඒගොල්ලන්ට sensors 6ක් තියෙනවා. ඒගොල්ලන්ට ඉවෙනුත් data ගන්න පුළුවන්. අන්න හරි. ඔව්. ඒකේ සෑහෙන data ප්‍රමාණයක් අදිනවනේ. සෑහෙන data ප්‍රමාණයක් ගන්නවා. මේ ඊට අමතරව මේ ඒගොල්ලන්ට ඇහෙනවත් වැඩි අපිට ඇහෙන ෆ්‍රීකවෙන්සි එකට වඩා ටිකක් වැඩිපුර ඇහෙනවා මං හිතන්නේ 20,000 හර්ට්ස් වලට වගේ ෆ්‍රීකවෙන්සි එකට ඒගොල්ලන්ට ඇහෙනවා මේ ඒකනේ බං අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉන්න බල්ලා නම් මේ අපේ වාහනයක් පොඩ්ඩක් අපිට ඇහෙන්නේ නැති තරම් ඈතින් එද්දී බල්ලා ගාල පික් කරනවා නේ අපේ වාහනේ තමයි එන්නේ කියලා එයා පෙරමන් බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ට ඇහෙන එකත් වැඩි අපොඩ වෙනස් අතෙක් පොඩ්ඩක් කරන් බලමු සාමාන්‍යයෙන් මේ පණුව ගැඩවිල්ල වගේ ඔව් ඒගොල්ලොන්ට පික් කරන්න පුළුවන් data ප්‍රමාණය සාමාන්‍යයෙන් සෑහෙන අඩුයි ඒගොල්ලෝ data ගන්න මේ උන්ට sensors කීයක් තියෙනවද ඒගොල්ලොන්ට sensors එකක් වගේ තියෙන එකයි තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ ඒගොල්ලෝ පික් කරන්නේ මේ හැමත දැනෙන සෙන්ස් එකකින් හරි ඒකනේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්නේ මේ ඔය වතුර තියෙන තැනක වගේ සාමාන්‍ය බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ඉන්නේ ඔය septic tanks වල storage tanks වල වගේ toilets වල එහෙමනේ ඔයගොල්ලෝ ඉන්නේ අපිට හිතනවා මේ වගේ තැනකත් ඉන්නවද කියලා අපි දැන් මේ සත්තු මේ වගේ තැනක ජරාවෙමයි ඉන්නේ වගේ ලයිනක් අපි කියනවා නමුත් ඒගොල්ලොන්ට ඒක සෙන්ස් වෙන්නේ නැහැ ඒගොල්ලෝ ජරාවක ඉන්නවා කියලා ඒගොල්ලොන්ට සෙන්ස් වෙන්නේ ආ හරි මට ගැළපෙන පරිසරයක ඉන්නවා මේක සීතලයි මේ මම මේ රස්නේ පරිසරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා හරි හරි ඒ සෙන්සර් එකත් එක්ක තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ ඒ කියන්නේ අර අපේ අපි මචං අර මේ අපේ එක සෙන්සයක් අපි ගන්නවා නිකන් සුවදායි බව වගේ බව වගේ ඒක විතරයි එයාට වැටෙන්නේ වැටෙන්නේ තව මොකද දැනගන්නේ අපිට කැච් වෙන්නේ නැති data කැච් වෙන කට්ටියත් ඉන්නවා ඔයනි සාමාන්‍යයෙන් කෘමි සත්තු වගේ ගත්තොත් එහෙම දැකලා ඇති අර ගොඩක් ඇන්ටනාස් වගේ තියෙන සත්තු ඉන්නේ ඒගොල්ලොන්ට පොඩ්ඩක් අපිට කැච් වෙන්නේ නැති ෆ්‍රීකවෙන්සිස් කැච් කරනවා එකේ හරිද ඒ කියන්නේ රේඩාස් වගේ හරි 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 ඒ වගේ දැන් ඔය වවුලට එහෙමත් පොඩ්ඩක් වෙනස්නේ පොරගෙ මොකද සෝනා නේ සෝනා ඔන්න ඔහොම තමයි ඉතින් මේ සත්තු එක එක විදිහට නැබුණා ඔක සත්තු ගැන කතා කරන්න කිව්වොත් එහෙම සත්ත්ව ලෝකේ මේ අපිට කතා කරන්න බැරි තරම් සෙන්සර්ස් තියෙන සත්තු ඉන්නවා හරි අමුතු විදිහේ සාමාන්‍යයෙන් මේ ඔය මැස්සට එහෙමත්
අපිට කවදාවත් මැසේජ් මේ 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 අල්ලන් ටික අමාරු වෙනවා. ඒ ගොල්ලොන්ට මේ පටගාල මාරු වෙනවා නේ. මැසට ඇස් ගොඩක් තියෙනවා. ඒ ගොල්ලොන්ට ගොඩක් පේනවා. තව ඔය ඉන්න සමහරක් ප්‍රමීන්ට 360 ඩිග්‍රීස් පේනවා. එනම් වටේම පේනවා. හිතන්නකෝ දැන් අපිට පේන්නේ මේ view එක විතරනේ. නෑ අපි නිකන් front view යන්නේ ඉන්නේ. පේන්නේ. 360 පේනවා කියපුවාම හිතා ගන්නම එයාට ලොකු angle එකකින් එයා data grab කරනවා. හරි හරි. මේ වගේ තියෙනවා ඉතින්. ඕකේ කිව්වා මතක් උනේ මේ අපේ කොහොමද? මම හිතන්නේ මට වඩා වාට ඒක explain කරන්න පුළුවන් ඒ අපි කොහොමද කියලා. අපේ බැලුවම අපිට පට්ට basic sensors පහක් තමයි තියෙන්නේ. shape එකේ ඕක Buddhist philosophy එකෙත් මේ කතා වෙන්නේ ඔය ඇස කන නාසය දිව ශරීරය කියලා. ඔය sensors පහ තමයි අපිට තියෙන්නේ. shape එකේ. හැබැයි එතකොට මේ ඕකෙත් මම බැලුවේ දැන් අපේ මං අද නිකන් population graph එක අරන් බැලුවා නිකන් ආසන්න මාගයට වටේලා බැලුවොත් up to date 8.1 billion විතර ඉන්නවා මචං human population. ආසන්න වශයෙන්. හරිද? මම අර real time statistics බලන්න මේක බැලුවා මැරෙනවත් එක පට 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 ගා. ඔව්. මාරු මට බයත් හිතුණා හරිද? එතකොට මේ ඕක අරගෙන බැලුවම දැන් මම ඕක compare කර කර බැලුවේ දැන් ඔය ඔයස් දැන් ඔයාව කියපු ඩීටේල් ටික අරගෙන මම බැලුවට පස්සේ දැන් ඔය සතාට ග්‍රැබ් වෙන ඩේටා ටිකෙන් නේ එයාගේ මනසේ කන්ක්ලූෂන් එකක් හැදෙන්නේ. ඔව්. එයාගේ අපි දැනට ගමුකෝ වචනේ බ්‍රේන් එක කියලා. ඔව්. එයාගේ බ්‍රේන් එක එයාට හම්බ වෙන ඩේටා ටිකනේ ප්‍රොසෙස් කරන්නේ. එතකොට අපි ප්‍රොසෙස් කරන්නේ හැම වෙලේම ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්පුට්ස් පහෙන් එන ඩේටා විතරයි. විතරයි. හරිද? ඔය පහෙන් එන එකක් තමයි ඕන මිනිස්සෙක් විද්‍යාඥයෙක් හෝ වේවා ගොවියෙක් හෝ වේවා ඕනම මිනිස්සෙක් ඔය ටික තමයි ප්‍රොසෙස් කරලා කන්ක්ලූෂන් එකකට එන්නේ. හරි. ඒක ඕකෙත් පොඩි අවුල් ටිකක් නිකන් පොඩි නිකන් අපි හිතුවේ නැති වුණාට පොඩ්ඩක් ඩීප්ලි හිතුවොත් නිකන් පොඩි මෙන්න මේ වයිබ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් හිතන්නකෝ උපතින් මන්ද කෙනෙක්. ඔව්. එයාගේ ලෝකෙ මචං බිල්ඩ් වෙලා තියෙන්නේ වර්ණ කියන ඉන්පුට් එක නැතුව. හරිද? අර පොඩි කාලේ නම් පේන්නේ බ්ලැක් නේ බ්ලැක් නේ බ්ලැක් කියන බෑ. වගේ නිකන් අපි අපි අපිට හිතා ගන්න බෑ. හරිද? එතකොට එක ඉන්පුට් එකක් නැතුව තමයි එයාගේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. සකස් වෙලා තියෙන්නේ. එතකොට දැන් පොඩි කාලෙම ඉඳන් අපි ගත්තොත් අර අහලා තියෙනවනේ අර ගිරව් දෙන්නේ කතාව. ඔව්. මේ පොඩි කාලෙම ගිරව් දෙන්න දෙපැත්තට වැටෙනවා. හොරොන්ගේ පැත්තට වැටෙන මේ ගිරවා ඔය නිකන් නරක වචන කියන ඒ වගේ ටයිප් එකේ ගිරවෙක්. ඔව්. මේ යහ මොකද ඔය බ්‍රාහ්මණය වගේ නිකන් තවුසෝ ඉන්න පැත්තට වැටෙන ගිරවා පොඩි කාලේ ඉඳන්ම නිකන් යහපත් වචන කතා කරගෙන වගේ යන ඒ ටයිප් එකක් නේ. ඒක ඕකෙන් පොඩි අයිඩියොලොජි එකක් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපිට එකතු වෙන ඩේටා පොඩි කාලේ ඉඳන් කලෙක්ට් කරන ඩේටා වලින් මනසේ හැම වෙලේම කන්ක්ලූෂන් එකක් මෙමරි එකක් විදිහට තැම්පත් කරගන්නවා. ඒ කියන්නේ අපි අපි දකින්න දේ අපේ මෙමරි එකට දාගන්න මෙමරි එකට දාගන්නවා. අපි දැනට මෙමරි එක කියලා ගමුකෝ. හරි හරි. එතකොට ඔය ඔක්කොම ඉන්පුට්ස් ටික එකතු වෙලා එක තැනකට මධ්‍යස්ථානය වගේ කොන්සොලිඩේට් වෙන්නේ. එක තැනකට අපේවත් ඔය දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය වගේ රට වටෙන් මෙලවලු ආවිල්ලා ඔතනනේ කොන්සොලිඩේෂන් සෙන්ටර් එක. එතකොට ඔය පොයින්ට් එක වෙන්නේ මනස. හරිද? එතකොට ඔතන තියෙන ඩේටා ටිකට සාපේක්ෂව තමයි අපි ලෝකෙ දකින්නේ. දැන් අර මේ ඔයාව කිව්වමත් මතක් වුණේ දැන් අපි අපි ඔය සත්තු ගැන දාත කලින් දවසක් කතා කරපු වෙලාවක ඔයා කිව්වා මේ ගොළු බැලලට එහෙම පේන්නේ පොඩන කලර් පැචස් විතරයි. පැචස් විතරයි. ඔව්. හරිද? එතකොට ඔය සමහර සත්තුන්ට පේන්නේ නිකන් බ්ලැක් ඇන් වයිට් එකක් විතරයි. සර්පයාට පේන්නේ උෂ්ණත්වයේ විතරයි. උෂ්ණත්වයේ විතරයි. ඒතර ඒ කියන්නේ මිනිහාගේ මුළු ලයිෆ් එකම තියෙන්නේ මේ ඩේටා මත හදාගත්තු ලෝකයක්. හරිද? එතකොට නිකන් අපිට නිකන් අර මනුස්ස සංගතියක් විතර 8.1 බිලියන් එකතු වෙලා ඉන්න පොයින්ට් එකේදී අපිට නිකන් මට හිතනවනේ මේ අපිට ඇත්තේ සම්පූර්ණ කොමන් ලෝකයක් වෙන්නේ නැති කියලා. ඔව් අන්න එතන පොඩි ප්‍රශ්නයක් මටත් එනවා දැන්. ඔය කියන විදිහට දැන් මම ග්‍රැබ් කරන්නේ මගේ 5 sensors වලට එන data ටිකනේ. හරිද? ඒ ටිකම වෙන්න බෑනේ ඔයා ග්‍රැබ් කරන්නේ. ඔව්. නේ. ඒක ස්ථානය, geographical location එක. එතකොට තව එක ඒක ගොඩාක් සාධක මත ඒක language එක. හැම දෙයක් එක්කම වෙනස් වෙනවානේ. ඔව්. එතකොට මම build කරගත්ත මගේ ලෝකයක් තියෙනවානේ. ඒ ලෝකෙට සාපේක්ෂව ඔයා බිල්ඩ් කරගන්න ලෝකයයි සහ වෙන කෙනෙක් බිල්ඩ් කරගන්න ලෝකේ සාපේක්ෂව වෙනස් නේ. සාපේක්ෂව ගෝ සැහැණ වෙනස් වෙන්න පුළුවන්. එතකොට මචං මේ 8.1 බිලියන් මිනිස්සු ඉන්නේ 8.1 බිලියන් ලෝකවලද?
ටෙක්නිකලි ගත්තොත් නිකන් අර අපි නිකන් ඉන්න විස්තරේ පොඩ්ඩක් අයින් කරලා සිහියෙන් වගේ මේ සිනාරියෙ දිහා බලුවොත් 8.1 බිලියන් මානසික ලෝකවල තමයි අපි ඉන්නේ ඇත්තම ගත්තොත්. ඒ කියන්නේ ද උදාහරණයක් විදිහට ඕක ගත්තොත් එහෙම ඒ ප්‍රශ්නේ නියමයි ආ බුද්දිස් ෆිලොසොෆි එක පැත්ත කතා කරන්නේ එහෙම. දැන් නිකමට හිතමුකෝ මම මේ බැලුවා නිකන් අද බැලුවා මේ ජර්මන් ලැන්ග්වේජ් එකෙන් වතුර වලට මොකක්ද කියන්නේ කියලා. නිකන් වස වගේ වචනයක් තමයි පාවිච්චි වෙන්නේ ප්‍රොනන්සියේෂන් එක. අපිට වස වගේ වෙන්නේ. දැන් නිකමට හිතන්නකෝ දැන් සිංහල කෙනෙක් ඉන්නවා ජර්මන් කෙනෙක් ඉන්නවා. ඒතර මම අනිත් වචන ටික කන්සිඩර් කරන්න එපා. මම නිකම් නිකමට කියනවා මට වස එකක් ගේන්න. අරය කුපිනාශකයක් වගේ එකක් ගේනවා. ලංකාවේ. මෙයා ගේන්නේ වතුර එකක්. වතුර එකක්. ඒ කියන්නේ එකම ශබ්ද තරංගයට අරගොල්ලෝගේ ඇතුලේ ඒ එකතු කරගෙන තියෙන ඩේටා ටික මත ඒගොල්ලෝ ඒක ඩිකෝඩ් කරන්නේ විවිධ විදිහට. මොකද අරයාගේ ලෝකේ මේ ශබ්ද තරංගෙට තියෙන්නේ වෙන අර්ථකථනයක්. මෙයාගේ ලෝකේ මේ ශබ්ද තරංගෙට තියෙන්නේ වෙන අර්ථකථන. ඔව් තව තව එකක් කිව්වොත් ඔය සත්තු ගැන. අපි මෙතන කැරපොත් එක්ක යනවා කියමුකෝ. ඔව්. අපිට පොඩ්ඩක් හිරිකිතයි වගේනේ. අනිවාර්යයෙන්. අපි සාමාන්‍යයෙන් නැචරලි අපි කැරපොත්තන්ට එච්චර කැමති නැහැ. නැහැ. හැබැයි මෙතන චයිනීස් දෙන්නෙක් වගේ හිටියොත් එහෙම. ඔව්. රෑ කෑම වගේ නේ. කෑම වගේ නේ ඒගොල්ලොන්ට. ඔව්. ඒගොල්ලොන්ට ඒක හොඳ න්ියුස් එකක් වගේ වුණාට අපිට ඒක කියන්නේ ඇත්තටම දෙවිදිහකට හිතෙන්නේ නේ. දෙවිදිහකට නෙමෙයි. ඒක කියන්නේ මචං දැන් ඔබ නිකමට ගමු දැන් අපේ ලයිෆ් එකත් ඔය වගේනේ. නිකන් නිකමට බුද්දිස් ෆිලොසොෆි එක සහ ගොඩාක් ඔය ආගම් වල එහෙම කතා වෙන දෙයක් තමයි පින සහ පව කියන්නේ. එහෙනම් ඇත්තටම අපි පින කියන්නේ අපිට පොසිටිව් දෙයක් වුණොත් පව කියන්නේ අපිට නෙගටිව් දෙයක් වුණොත් නේ මොන පවද්ද මන්දා එහෙම කියලා කියනවා. අනේ මේක පිනට තමයි උනේ. අපි එහෙමයි නේ අපි වෙන බයස් ඕ වැඩේට. එතකොට දැන් ඒ කියන්නේ කැරපොත් එක්කෙනෙක් චයිනීස් කෙනෙක්ට සමහර විට ආහාරයක් වගේ පෙන්නලා මිනිහට ඒක අම්මෝ පිනට ආවේ කියලා හිතන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් මේ අපි දෙන්න පොඩි ඩීප් කන්වර්සේෂන් එකක් දාගන්න වෙලාවේ මොන පවකටද මන් දන්නේ මේ කැරපොත් ආවේ කියලා. එතකොට නිකන් පින සහ පවත් පොඩ්ඩක් නිකන් සාපේක්ෂයි වගේ යනවා නේ. ඒකත් සාපේක්ෂයි වගේ යනවා. එතකොට නිකන් අපි තව මෙහෙම උදාහරණයක් ගමු. ඕක මම මේ නිකන් අපි මේක ටිකක් අපි දෙන කලින් කතා කරලා ඉදී පාවිච්චි වෙලා තියෙනවා. නිකමට හිතන්නකෝ මේ අඹ කියන එක හැදිලවත් නැති අයිලන්ඩ් එකක් තියෙනවා. ඒ අයිලන්ඩ් එක අපි නිකන් නයිජීරියාව කියලාම නයිජීරියාවේ අඹ නැහැ කියලා ගමු නිකන්. නිකමට එහෙ අම්මා කෙනෙක්ට අවශ්‍ය වෙනවා තමන්ගේ පුතාලා දෙන්නට කොහේ හරි ගිහිල්ලා මේ ශ්‍රී ලංකාව කියන රටේ තියෙන අඹ හොයාගෙන ඇවිල්ලා මටත් කියන්න කියලා එව්වා කියලා හිතමුකෝ. අඹවල රස කියන්න. අඹවල අඹවල රස එක්ස්ප්ලেইন කරන්න කියලා. ඊට පස්සේ දැන් අම්මට කුතුහලයට. ඔව්. එතකොට පුතාලා දෙන්න එනවා. එක පුතෙක් ගොඩ බහින්නේ දෙවුන්දුරු තුඩුවෙන්. අනිත් පුතා පේදුරු තුඩුවෙන් ගොඩ බැස්සා කියමුකෝ නිකමට. හරි. එතකොට එක්කෙනෙක්ට හම්බ වෙනවා ලුට්ටක් අමු අඹ. පොඩ්ඩක් අර ලුණුයි මිරිසුයි පොඩ්ඩක් දාලා. හරිද? මිනිහා එක්ස්පීරියන්ස් කරන්නේ ඒක. එතකොට මේ තව කෙනෙක්ට අර අනිත් පැත්තෙන් අනිත් උඩුවෙන් වයින් සහෝදරයාට හම්බ වෙනවා හොඳ කරත කොළඹන් වගේ හොඳ හොඳ ස්වීට් අඹයක්. හරිද? දැන් දෙන්නම අඹ එක්ස්පීරියන්ස් කරා. දැන් දෙන්නම ආයි ගියා කියමුකෝ. දෙන්නම ආයි ගියා ගිහිල්ලා අම්මා ඇහුවොත් එම ආ දැන් අඹ මොන රසද? හරිද? මෙයා කියයි පොඩ්ඩක් ස්පයිසි වගේ පොඩි අඹුල් ගතියකුත් තිබ්බා කියලා කියයි. මෙයා කියයි ඒක මාර ස්වීට් මීපැණි වගේ කියලා කියයි. එතකොට එතනත් කන්ෆ්ලික්ට් එකක් එනවා. එතකොට කන්ෆ්ලික්ට් එකක් එනවා. ඒ කියන්නේ ඇත්තටම අපි ලැබපු එක්ස්පීරියන්ස් එකට සාපේක්ෂයි අපි මෙතන ස්ටෝ කරගන්න ඩේටා ටික. එතකොට මචං දැන් අපි ගත්තොත් එහෙම ඕක මේ සර්ෆේස් එකේ අපි හැමෝම දන්නවා. අපි අර ෆස්ට් එපිසෝඩ් එකේත් කතා කරානේ මම කියන සංකල්පය අපි එක තැනකට කොටු කරගත්තනේ. එතකොට මේ අපි මේ කන්වර්සේෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් මේ බිල්ඩ් කරන් යන්නේ. තාම මේ ඇස්ට්‍රොලොජි ගැන කතා කරන්න හිතන්නවත් බෑ මේ ෆවුන්ඩේෂන් ලේයර්ස් කතා කරන්න නැතුව. මේ මම අර එදත් කිව්වා වගේ ඒ කියන්නේ එළි ඉන්න ග්‍රහයක් තමයි මේක කන්ට්‍රෝල් කරන්න කියලා හිතෙනවා. නිකමට බලද්දි. එතකොට දැන් අපිට නිකන් බැලුවම තේරෙනවනේ සශියා ඒ කියන්නේ අපි අසහියෙන් හරිම බිසි ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන නිසා අපිට මේ වගේ සාමාන්‍ය දැනීමෙනුත් අල්ල ගන්න පුළුවන් බොහොම බේසික් කන්සෙප්ට් මිස් වෙලා තියෙනවානේ. එහෙනම් අපි මේ තරම් බිසි වෙලා ඉන්න නිසා තමයි මේ ටිකක් මිස් වෙන්නේ. මිස් වෙන්නේ. මට මේක මේ කතාව අහන් ඉඳි මට පොඩි සාධාරණ බයකුත් ඇති වෙනවා කියන්නේ. මෙච්චර කිනකාට වෙනස් ලෝකවල නම් ඉන්නේ අපි නම් සෑහෙන තනි වෙලා වගේනේ. ඔව්. ඒ කියන්නේ අපි හැම වෙලේම ඇත්තටම ගත්තොත් ඔය අපි කියන්නේ
පීආර් එක බිල්ඩ් අප් කරනවා අපි කමියුනිකේෂන් හදාගන්න නිකන් හොඳ ඒ වගේ කඳුර වලටත් යනවා ඒතර මාකටිං කියන්නේම තනිකර කමියුනිකේෂන් එකක් ඒතර අපි මේ කමියුනිකේෂන් කියන platform එක සහ language කියන platform එක ඕනම language එකක් වෙන්න පුළුවන් ඔය platform දෙක යූස් කරනවා මචං අර මට ආවේනික ලෝකයයි මෙයාට ආවේනික ලෝකයයි සමපාත කරගන්න එන අපි යම් කිසි සම්මුතියකට එනවා මේක අපි කතා වෙන එක ලෝකයක් කියලා අන්න හරි නමුත් ඩීප්ම හිතලා බැලුවොත් මිනිස්සු විතරක් හතරගත්තොත් ඇත්තටම සසි අර ඔයා ප්‍රශ්නේ හරි 8.1 බිලියන් ලෝක තියෙනවා අපි හැමෝගෙම ඔළුවේ මට තියෙන ලෝකේ වෙන කිසිම කෙනෙක්ට නෑ මට තියෙන්නේ මට යුනික් ලෝකයක් හරිද ඒතර ඕක මම කෙලින්ම කන්වර්ට් කරන්න මේ ඇස්ට්‍රොලොජි පැත්තට පොඩ්ඩක් නිකමට ගත්තොත් එහෙම දැන් ඔයාගේ chart එක ගත්තොත් එහෙම ඔව් දවාගේ chart එකේ තියෙනවා මෙහෙම Jupiter Saturn ඒ කියන්නේ සෙනසුරු Mars අඟහරු ඔය තියෙනවා අඟහරු කුජ කියලා තමයි ලියලා තියෙන්නේ දැන් foreign කෙනෙක්ගේ astrological අපි හිතන් හිටියට foreign අයගේ astrological chart නැහැ කියලා තියෙනවා දැන් මම ওই research එකට එහෙම ගොඩක් charts download කරගන්නේ Elon Musk ගේ chart එක පහම මචං ඒගොල්ලන්ගේ databases වල තියෙනවා ඒ කියන්නේ නිකන් bird time එක තියෙනවා නම් chart එක ගන්න පුළුවන් ගන්න පුළුවන් එතකොට ඒ ඒක ගත්තට පස්සේ දැන් ඔයාට තියෙන සෙනසුරු නෙමෙයි මට තියෙන්නේ මට තියෙන්නේ මට වෙනම personalize වෙච්ච සෙනසුරු කෙනෙක්. ඇයි දැන් සෙනසුරු කියන ස්වභාවය අපි නිකන් explain කරගත්තොත් එහෙම සෙනසුරු කියන එකට දැනට නිකන් යුරෝප් සහ ඉන්දියාවල නිකන් ඔය basic physics level එකෙන් යන astrology පැත්ත බැලුවොත් එහෙම කියන්නේ නිකන් ඔයාට ඕනම දෙයක් consistency level එකකට කරන්න තියෙන හැකියාව. මොකද consistently එක දෙයක් කරගෙන යනවා කියලා කියන්නේ එතනට අනිවාර්යෙන් දුකක් involve වෙනවා. දැන් උදාහරණයක් විදියට අපි නිකන් මම planetary system ගැන පොඩි idea එකක් දෙන්නම්. අපි මේ සාපේක්ෂතාවාදී පැත්තට ආපු නිසා. දැන් ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් අපි නිකන් එක thought එකක් build up කරන හැටි බලමු. මුලින්ම thought එකක් build up වෙන්න රාහු කියන energy එක බලපානවා. හරි. කියන්නේ තෘෂ්ණාව, කියන්නේ හිත ඉස්සරහට දුවන ගතිය, බලාපොරොත්තු ඇති වෙන ස්වභාවය මනසේ. ආ මට මේක ඕන. කියලා එකක් හිතෙනවා. ඔව්. හරිද? මොකක් හරි එකක් උවමනා ගතිය නිතරම අපේ ඇඟේ තියෙනවා. තියෙනවා. හරිද? එතකොට මේ ඒකයි ඔය රාහු කාලේ පොඩි වැඩක් හැම් පටන් ගන්න එපා කියලා කියන්නේ. ඔකට ධම්මික පෙරරගෙත් පොඩි රිසර්ච් එකක් තියෙනවා. එයාට ඒක ප්‍රූවන් ලුවා. හ්ම්. මේ ඒ කියන්නේ රාහු කාලය තුල වැඩක් කරාම මේ හරි නිකන් අර තෘෂ්ණා බරිත ගතිය වැඩි. එතකොට නිකන් ෆයින් ඩිසිෂන් එකක් ගන්න තියෙන chance එක එහෙම එහෙ වෙනවා. අඩු වෙනවා. හරිද? එතකොට දැන් ඊට පස්සේ උතන්ට ඉන්වෝල් වෙනවා මේ සිකුරු. හ්ම්. සිකුරු කියන planetary energy එක. එතනින් තමයි මේ يعني එළියේ තියෙන planet එකක් involve වෙනව නෙමෙයි. මේ mindset එකේ තියෙන frequency ස්වභාවය එක එක level වලට හදලා ඒක يعني ඒකට දීලා තියෙන නම. sign එක. හරිද? එතකොට ඒකෙදි ගත්තොත් එහෙනම් දැන් එයා තමයි කියන්නේ මට මේ වගේ අපි උදාහරණයක් ගමු. ඔයාගේ industry එකෙම ගමු. construction එකක් කියලා. මට මේ වගේ ගයක් තමයි ඕනේ කියලා සිකුරු කියනවා. ඊට පස්සේ Jupiter ඒ කියන්නේ බ්‍රහස්පතිගෙන් තමයි ඉන්නේ අපිට නිකන් ඕනම දෙයක් පෘථුල ලෙස හිතීමට හැකි හැකියාව. හ්ම්. මගේ budget range එකත් එක්ක මේක යනවද? යනවද. මම මේක හැදුවොත් කාමර කීයක් තියෙන්න ඕනද? අර ඒ වගේ vibe එක. right. ඊපස්සේ ඔතනට ආයි involve වෙනවා Mercury. ඒ කියන්නේ බුද energy එකක්. ඒ කියන්නේ මම choose කරන tile එක මේ mini detail, micro detail. Jupiter කියන්නේ හැම වෙලේම macro picture එක. ඔයා ඕනම වෙලාවක macro picture එකේ ඉඳි ඔයාගේ මනස වැඩ කරන්නේ Jupiter energy එකක. එතකොට ඕකම මයික්‍රෝ පික්චර් එකට දාද්දි මර්කරි එනර්ජි එක. නේද? ඒ කියන්නේ මම කොහොමද මේකේ කාමර ඩිසයින් කරන්නේ? මේකට දාන චිත්‍රේ ඩීටේල් මේ වගේ වෙන්න ඕනේ. හරිද? එතකොට මේ උදාහරණයක් විදිහට බුද්ධ හොඳට බලවත් නම් ඔයාලට නිකන් අර පොඩි ඉන් ඩීටේල් වැඩ සියුම් වැඩ කරන්න පුළුවන්. නේද? කැටයන් කපන වැඩ ඒ වගේ. එතකොට ඊළඟට ආයි එනර්ජි එකක් ඉන්වෝල් වෙනවන්නේ දැන් ඕක දැන් දැන් ඔය ඔක්කොම සංස්කෘතිය තිබ්බේ තෝට් එකේ. ඔව්. දැන් තමයි මේක අර මම අපි එදා කන්වර්සේෂන් එකේ කතා වුණා මුලින්ම iPhone එක හැදෙන ස්ටීව් ජොබ්ස් ගේ හිතේ ඒ කියලා අපි කතා වුණා නේද ඒක එළියේ මැනිෆෙස්ට් වෙන්න එපා එතකොට මැටීරියලිස්ටික් රිලාම් එකේ එතකොට මේක දැන් මනසේ තියෙන thought එක එළියට මැනිෆෙස්ට් කරන්න අපි යම්කිසි එනර්ජියක් ඉන්වෙස්ට් කරන්න එපා ඒක තමයි කුජ ඒ කියන්නේ මාස් එනර්ජි එක එතකොට ඔයා හැම වෙලේම දැන් ඔයාට වළියකට යන්න බෑ මාස් එනර්ජි එක නැතුව නේද එතකොට ඕකෙන් තමයි චාලක ශක්තිය බඩ පරිවර්තන එක එළියට ගන්න. එළියට ආපු ගමන් මැටීරියලිස්ටික් රිලාම් එක තනි කරම දුවන්නේ සැටර්න් ප්ලැට්ෆෝම් එක සෙනසුරු. ඒ කියන්නේ හිතෙන් කොච්චර ඉක්මනට ඩුබායි ගියත් හිතෙන් කොච්චර ඉක්මනට ගියක් හදලා ඉවර කරත් භෞතිකව ඕක හදන්න ගියාම
එක දිගට ටයිම් එක ඉන්වෝල්ව වෙනවා. එක දිගට කාලේ ඉන්වෝල්ව වෙනවා. එතකොට එක දිගට කන්සිස්ටන්සියක් එක වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඒතර ඔන්නෝම හෝම 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 ඔය එනර්ජි ප්ලැට්ෆෝම් එක දුවනවා. එතකොට ඇස්ට්‍රොලොජිකල් චාට් එකකින් බලන්න පුළුවන් ඒ කෙනාට සාපේක්ෂව යාගේ එනර්ජි ලෙවල්ස් කොහොමද තියෙන්නේ කියලා. හරිද? එතකොට අපිට ඔය කන්වර්සේෂන් එකකින් අපි ඩිගෝඩ් කරලා ගත්තොත් ඔයාගේ එනර්ජි එක නෙමෙයි මට තියෙන්නේ. දැන් සමහර අය ඉන්න දැන් අපි හිතමු යාගේ හැම ප්ලැනට් එකම හොඳට තියෙනවා. මාස් එනර්ජි එක හරියට නැහැ. එතකොට එයා හිතනවා විතරයි. වැඩි එක්සිකියුට් කරන්න එයාට එනර්ජි මදි. හරිද? ඒ වගේ කෙනෙක් මිලිටරි ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් මෙහෙම ගිහිල්ලා. එතකොට හිතන ප්‍රොසෙස් එකට ගොඩාක් දක්ෂ කෙනෙක්ට සූට් වෙන මේ ඉන්ඩස්ට්‍රීස් තමයි ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස්. ලිරික්ස් ලියන ඒවා. එතකොට මොන හරි සොෆ්ට්වෙයාර් එකක් ඩෙවලොප් කරන එක. අන්න ඒ වගේ වයිබ් එකක් තමයි යන්නේ. සෙනසුරු දුරවල නම් ඇග්‍රිකල්චර්, කන්ස්ට්‍රක්ෂන් වගේ ෆීල්ඩ්ස් හරියන්නේ නැහැ. අන්න ඒ වගේ දැන් ඕක නිකන් අපි නිකන් කන්වර්සේෂන් එකක් දිග වෙන ඔය ටයිප් එකටම ගියොත් ඇත්තම ගත්තොත් ඒ කියන්නේ මේ අපි ඇත්තටම ඉන්නේ 8.1 බිලියන් ලෝකවල. අපි ඕක සිහිය පවත්ව ගත්තොත් ඇත්තටම කිසිම මිනිස්සෙක් තව මිනිස්සෙක් එක්ක ලොකුවට ආගිව් කරන්න යන එකක් නෑ. නෑ එකක් නෑ ඇත්තටම. මොකද එයාට තියෙන්නේ එයා විසින් එකතු කරගත්ත ඩේටා මත පදනම් වෙච්ච එකක් නේ. අපි මේ මෙයා මෝඩයා, මෙයාට තේරෙන්නේ නෑ, මෙයා එකෙක් නෑ ඇත්ත. එහෙම එකක් වැටෙන්නේ ඔය ඔතනින්. මේ මිනිස්සුත් එක්ක බලද්දී අපි ඇත්තටම වැඩිපුර යන්නේ නිකන් ඩේ-ටු-ඩේ ලයිෆ් එකේ සෑහෙන ආගියුමන්ට්ස් අපි දකිනවානේ. හැමතිස්සෙම දකින්නේ ආගියුමන්ට්ස් තමයි. අනිවාර්යයෙන්. හරි ඒකට ආගියුමන්ට් එකක් යනවා. ඒක හරියට බලුවොත් එහෙම ඒ කියන්නේ මම නිකන් කියමුකෝ අපි ෆැමිලි ලයිෆ් එකක හෝ කවුරු හරි අෆෙයර් එකක හෝ හරිද? ගොඩක් වෙලාවට පොඩි දෙයක් හරිද? පොඩි කමියුනිකේෂන් එරර් එකක් නිසා ලොකු ආගියුමන්ට්ස් යනවා. හරිද? එතන මොකද්ද තියෙන්නේ? ඔය ඔය ඔයා ඔය කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න හිටියා නම් නෑ. මෙයා ඉන්නේ මෙයාගේ වර්ල්ඩ් එකේ. මට ඩිකෝඩ් වෙන්නේ මට ඩිකෝඩ් වෙන කෝඩ් එකම නෙමෙයි. නෙමෙයි. එක පොඩ්ඩක් වෙනස් විදිහට යන්නේ. ඒක මම තේරුම් ගත යුතුයි. යුතුයි. කියන තැන පොඩ්ඩක් හිටියා නම් එහෙම මේක සාහන කන්ෆ්ලික්ට්ස් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. අතරම වෙ නිකන් ඔය අපි මැරි කරන දෙන්නේගේ මන්නම් ඒ කියන්නේ පොරොන්දම් විශ්ස බලනවා කියන එක මට නම් මගේ රිසර්ච් එක ඇතුලේ සයන්ටිෆිකලි මට ප්‍රූව් වෙන්නේ නැහැ. හරිද? ඒක මම දන්නේ නැහැ ඒක කොහොමද කියන්න. ඒ නිසා මම ඒක මොකද වේදික ඇස්ට්‍රොලොජි වල ඒ කියන්නේ ගොඩක් ඉන්දියාවල යුරෝප වල පොරොන්දම් විශ්ස කියන එක ඒගොල්ලෝ ඒ කියන්නේ කතාවක්වත් වෙන්නේ නැහැ. නමුත් දෙන්නගේ චාර්ට්ස් දෙක බලනවා. හරි. මොකද මෙයා මෙයාට කියන්නේ මම ඔයාට ආදරෙයි කියලා. අපි හිතමු ස්වාමියායි පුරුෂයයි කියලා. එතකොට ස්වාමියායි බිරිඳයි. එතකොට මෙයා මෙයාට ආදරේ කියන්නේ එයාගේ හිතේ තියෙනවනේ ආදරේ කියන්නේ මේක කියලා. ඔව්. අනේ ඒක තමයි මෙයා කියන්නේ අන්න ඒක මම ඔයාට. හරිද? හැබැයි මෙයා ඒක ඩිකෝඩ් කරගන්නේ ආ මගේ හිතේ තියෙන ආදරේ තමයි මේ මෙයා මට දෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මේ දෙන්න එකඟ වෙන්නේ ඔයගේ මේකකට. දෙන්න මොකද දන්නේ. දැන් ඊට පස්සේ ටික කාලයක් යද්දි තේරෙන්නේ මේ ඉතින් මං බලාපොරොත්තුෙන් හිතපු එක නෙමෙයිනේ ඔය මෙයා මට දෙන්නේ. ඉතින් හරියට කියනවා ඉතින් මම මේකට තමයි ඉතින් ඒ කියන්නේ එයා දෙන්නේ එයා දන්න ආදරේනේ. හරිද? ඒතර නමුත් අපිට මචං කියන්නේ අපිට ඩේටා පොඩ්ඩක් එකතු වෙන විදිහ ඒ දේවල් අපිට අත්‍තර වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ විවිධ මිනිස්සු විවිධ ජියෝග්‍රැෆිකල් ලොකේෂන්ස් වල එක එක කන්ඩිෂන් වල එකතු කරගත්ත ඩේටානේ. හැබැයි අපිට පුළුවන් යම්කිසි ප්‍රමාණයකට සිහිය පවත්වන්න අවයනස් එකක ඉන්න පුළුවන්. මෙයාට තියෙන එයාට ආවේනිකු ඩේටා සෙට් එකක් මත පදනම් වෙච්ච එයාගේ 5 සෙන්සර්ස් වලින් එකතු කරගත්ත ඩේටා සෙට් එකක්. එතකොට මට තියෙන්නේ එතකොට අපිට යම්කිසි ප්‍රමාණයකට ඉවසීම පුරුදු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නිකන් එක පාට හරියට ගහන්න බනින්න වගේ හිතෙන්නේ. ආ ඒක එයා තේරුම් ගත යුතුයි. එතකොට අපි ස්වභාවයෙන්ම පෙළඹෙනවා ප්‍රොපර් කමියුනිකේෂන් එකකින් අර දෙක සමපාත කරගෙන ලයිෆ් එක ලස්සනට ගලාගෙන යන්න. යුද්ධද, න්‍යාස්තික ආයුධද ඔය ඔක්කොම ක්‍රියේට් වෙලා තියෙන්නේ මේ සිම්පල් පොයින්ට් එක සිහියෙන් ඉඳලා මිස් වෙච්ච නිසා. ඇත්තටම යම්කිසි ලෙවල් එකකට සිහියෙන් ඉන්නවා නම් ගොඩක් දුරට තියෙන කන්ෆ්ලික්ට් අඩු කරගන්න අඩු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ බුද්දිස් ෆිලොසොෆි එකේ මූලිකම දැන් බුදුරජාන් වහන්සේ කියලා තිනවා මචං චිත්තේ නීයති ලෝකෝ කියලා. හ්ම්. ඒ කියන්නේ ඒක ත්‍රිපිටකේ තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්නේ සිත ඔයාගේ සිතින්ම හදාගත්ත ලෝකයක් තුල. ඒක ඔයාට සාපේක්ෂයි. ඒ පොයින්ට් එක මේ ත්‍රිපිටකේම කියවන්න ඕනේ. චිත්තේනේදි ලෝකෝ කියන එක විතරක් කාටරි මතකයි නම් කන්ෆ්ලික්ට් සෑහෙන අඩුයි. ආගියුමන්ට් සෑහෙන අඩුයි. එතකොට ඕකට අපිට මේ ඇස්ට්‍රොලොජි වලින් ගන්න පුළුවන් උදව්ව මාද? ඒ කියන්නේ දැන් සරලම කියනනම් ගොඩක් ලංකාවේදී බලනවානේ
දෙන්නෙක් මැරි කරන්න යද්දී උනත් ඇස්ට්‍රොලොජිකලි බලනවානේ මේ දෙන්නගේ ගැළපෙනවද නැද්ද ওই ටිකනේ බලන්නේ ඔව් ඔයා බලනවා නම් කොයි විදිහටද ඔක ඇත්තටම බලන්නේ ඒ කියන්නේ ඇත්තටම ඔයා බලන්නේ මේ දෙන්නගේ එනර්ජි ලෙවල්ස්ද ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඒ කියන්නේ එයාට කර්මයක් කියලා එකක් තියෙනවා කියන එකට වඩා මම කියන්නේ thought එයාගේ thought process එක වැඩ කරන විදිහට තමයි එයා එළිය manifest කරගන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සිකුරු රාහු conjunction එකක් තියෙනවා කියලා හිතමුකෝ කෙනෙක්ගේ එතකොට ඒ කියන්නේ එයා naturally ම ටිකක් perfectionist හරිද ඒ කියන්නේ එයා ටග් ගාලා එයාට ඒ කියන්නේ චූටි පොඩි දෙයක් වුණත් එයා perfect කරන්න උත්සාහ කරනවා ඒ නිසාම එයා ටග් ගාලා ඉක්මනට කලකිරෙනවා කලකිරෙනවා ඇයි perfect දේවල් මේ ලෝකේ නැහැ නෑනේ හරිද එතකොට ඒ නිසා ඔන්න ජ්‍යොතිෂයේ තියෙනවා සිකුරු රාහු සංයෝගයක් තියෙනවා නම් ඒක විවාහ දෝෂයක් ඇයි මෙයා තමන්ගේ wife ගෙන් perfection එකක් හොයන්න ගියොත් මොකද වෙන්නේ දෙන්නෙක් එක වහලක් යටට ඇවිල්ලා මචං එකට ජීවත් වෙද්දි අර කලින් මේකප් දාගෙන නම් මනම් ආවා වගේ නෙමෙයි මේක perfection එක නෙමෙයි සම්පූර්ණයෙන් අනිත් ටික පේන්න ගන්නවනේ ඔක්කොම ටික ඔන්න එතකොට conflict එකක් එනවා මං බලන්නේ සාමාන්‍ය මේ දෙන්නගේ thought process දෙක එකට යනවාද සහ දැන් උදාහරණයක් විදියට දැන් 5 years වගේ යාළු වෙලා නම් ඒ දෙන්නා ඉන්නේ ඒ දෙන්නගේ තියෙන 5 years data ටික හොඳටම ඇති ඒ දෙන්නට ඒක තමයි ඒකම තමයි ඒ කියන්නේ ගැළපීම කියන්නේ මම පොඩ්ඩක් analyze කරලා දෙන්නේ මචං ඒ කියන්නේ මෙයාගේ මෙන්න මේ වගේ threats ටිකක් තියෙනවා opportunities එක short analysis එකක් තියෙනවා මෙයාගේ short analysis එක මේක මෙයාගේ short analysis ටික මේක මෙයා මෙහෙමයි කියලා මෙයා මෙහෙමයි කියලා දෙන්නම මීටරෙන් ඉන්න එච්චරයි 100න් ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් හරි ඒගොල්ලෝවත් දන්නේ නැති ඒගොල්ලෝගේ energy levels පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නම ඒගොල්ලෝ ලස්සන්ට යනවා අතන පොඩ්ඩක් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ජීවත් වෙන්න පුළුවන් නම් යම් කිසි දොරකට එකනේ මනාසියකින් ඉන්න කියලාම නෙමෙයි කියන්නේ. ඔව් ඒක මිස් වෙනවා නැත්තේ නෑ. යම් කිසි දුරකට 100න් ඉන්න පුළුවන් නම් ඒ ටික ගොඩක් දුරකට විසඳ ගන්න පුළුවන්. සෑහෙන දුරකට විසඳ ගන්න පුළුවන්. අතරම ওই දශා සිස්ටම් එකෙදිත් එහෙමයි වෙන්නේ. يعني අපි දකින්න කෝණේ පොඩි වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ දැන් සිකුරු මහදසාවක වගේ ඉන්න කෙනෙක්ට අපි හිතමු දැන් මංගා වෝටර් ග්ලාස් එකක් තියෙනවා. එතකොට ඒකේ භාගයක් ෆිල් භාගයක් එම්ටි. ඔව්. හරිද? එතකොට සිකුරු මහදසාවක යන එක්කෙනා ඒක රීඩ් කරන්නේ. ආ මගේ ග්ලාස් එක භාගයක් පිරිලා. සෙනසුරු මහදසාවක් යන එක්කෙනෙක් ඒක රීඩ් කරන්නේ ආ මගේ ග්ලාස් එක භාගයක් එම්ටි එම්ටි එකම මැටීරියල් එක එක්කෙනෙක් දුකක් වෙන විදිහට රීඩ් කරනවා අනිත් එක්කෙනා සතුටක් වෙන විදිහට රීඩ් කරනවා අපි සාමාන්‍යයෙන් next episode එකකදී මේ ඒ කියන්නේ තව ටිකක් deep යන් ওই වැඩේ ගැන shape එක වෙනිකන් karma පැත්ත කොහොමද වෙන්නේ ඒක එහෙම එකක් ඇත්තටම තියෙනවද වගේ type එකට යන් ඇත්තටම ඒ කියන්නේ ඔය පොයින්ට් එක දැනගන්න ඇත්තටම ඇස්ට්‍රොලොජි යූස් කරන්න ඕනි සහ බුද්ධිසමුත් යූස් කරන්න ඕනි සිහිය වර්ධනය කර ගැනීම සඳහා පමණයි that's it ඕක තමයි exact conclusion එක සත්තුන්ගෙන් ආපු දුරන්නේ අනේද කියන්නේ එහෙනම් අපි හැමිට හම්බුමු ඇත්තටම මේ කියන්නේ මං හිතන්නේ මේ බුදුහාමුදුරුව මේ කියන්නේ final conclusion එකක් විදිහට කාලාම සූත්‍රෙත් ඕක වෙන්නේ නැති කියන්නේ නැති කියන්නේ ඒ කියන්නේ අපිට සාපේක්ෂ ලෝකයන්නේ තියෙන්නේ එතකොට අපිටම ප්‍රත්‍යක්ෂව අපි තේරුම් ගන්නකම් අපි පොතෙන් පොතේ තිබ්බට පිළිගන්නත් හොඳ නෑ අම්මා තාත්තට කිව්වට පිළිගන්නත් හොඳ නෑ at least බුදුහාමුදුරුවෝ කිව්වට පිළිගන්නත් ඕනේ ඒක අපිටම ප්‍රත්‍යක්ෂ වීම සඳහා අපේ five senses වලින්ම අරගෙන මේක හරියට හරියනවද කියලා බලා ගන්න ඕනේ මොකද වෙන කෙනෙක් කියන්නේ කියන එක අපිට ඩිකෝඩ් වෙන්නේ අපේ experience එකට සාපේක්ෂව ඒ හින්දාමද රිලන් මෙහෙම දෙයක්ත් බුදුහාමුදුරුවෝ කියලා තිනවා මේ කල්යාණ මිත්‍ර සේවනය ගැන කියලා තිනවනේ ඔව් අපිට මම දන්න තරමේ ඒ කියන්නේ බොඩිස් ෆිලොසොෆි එක වුණත් ඩිලාන් මට එන්නේත් කල්යාණ මිත්‍රයෙක්ගෙන්. ඒ කියන්නේ මම හිතන්නේ ඒකම තමයි ඔය කියලා දෙන ඕනම කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් වෙන්නේ කල්යාණ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ට වෙන්නේ නැති හොඳටම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් මේ කමියුනිකේෂන් එකත් එක්ක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දැන් ඔයාට තේරෙන්න කියන්න පුළුවන් වෙන්න පුළුවන් මට හොඳටම තේරෙන්න ඔයාට කියන්න පුළුවන්. ඔව්. හරිද? එතකොට ඒ වගේ කල්යාණ මිත්‍ර සේවනය ගැන කියලා තියෙන්නේ ඔය නිසාද ඒ කියන්නේ ඔව් ඇත්තටම ගත්තොත් ගොඩක් දේවල් වලදී කල්යාණ මිත්‍රයම තමයි මූලික කරලා කියලා දැන් සෝවාන් වෙන අංග හතර ගත්තොත් කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම පටිපදා ඔය වගේ ස්ටෙප්ස් හතරක් තියෙන. ඒ කියන්නේ එක්කෙනෙක් එන්න ඕනි. අර එක්ස්පීරියන්ස් එක හරියටම තියෙන එක්කෙනෙක් එන්න ඕනි. ඇවිල්ලා එයා හරියටම මෙයාට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනි. ඔන්න යෝනිසෝ මානසිකාරය කියන කෑල්ලේදී ඔන්න අපි අද කතා කරපු දේ තමයි කල්යාණ මිත්‍ර එක්ස්ප්ලেইন කරන්නේ. මහෂන් මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. ඔයාට ඩිකෝඩ් වෙන්නේ ඔයාගේ තියෙන ඩේටා වලට සාපේක්ෂව. ඒ නිසා මම කියපුව එක අහගෙන වැඳ වැඳ ඉන්න එපා.
ඔයත් ගිහිල්ලා පර්සනලිම එක්ස්පීරියන්ස් කරලා බලන්න. එතකොට අන්න එතකොටයි ඒක ප්‍රත්‍යක්ෂ දහමක් වෙන්නේ. ඔන්න ඔයගේ ටයිප් එකට තමයි ඔක යන්නේ. අපි මේ පැත්ත ටිකක් වෙනම ඩීප්ලිම කතා කරමු ඉස්සරහ එපිසෝඩ් එකේ. කොහොමද යන්නේ කියන එක අපිට කතා කරමු. ඒක ඇත්ත. එතකොට එහෙනම් ෂේප් එකේ අපි බලමු අපි අර පොයින්ට් එක පොඩ්ඩක් නිකමට අපි නිකම නිකමට පොඩ්ඩක් අරග අධ්‍යයනය කරලා බලමු. අපි next week එකේ next episode එක නිකන් එන week එක අපි පොඩ්ඩක් බලමු අපේ life එකේ කොච්චර conflict අඩු වෙනවද කියලා. අඩු වෙනවද කියලා. ඒක ඇත්තර මේ කවුරුර මේක බලන කෙනෙක්ටත් සෑහෙන වටී අනිවාර්යෙන් 100න් ඉන්නවා කියන එක. මම හිතන්නේ ඒක පොඩක් තැන්වලදී කතා වෙනවා. නමුත් අපි ඉන්න මේ busy life එකත් එක්ක හැමෝටම මිස් වෙනවා මිස් වෙනවා. ඒක තමයි විස්තරය ඇත්තට. විස්තරේ. හැබැයි අපි බලමු පුළුවන් තරම් 100න් ඉන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන්. එහෙනම් රයිට්. जय हो आम्यो.